operaator. Tuusinen. Vantaavassa erhiva. Lalungala. Kiran Aibuan. Aibuan Samika Subudasana. Subudasana. දැන් පහුගිය සතියේ මුළු ශ්‍රී ලංකාවම කතා කරපු මුළු ශ්‍රී ලංකාවම ගිනියම් වෙච්ච සිද්ධියක් සිද්ධ වුණානේ. ඔව් මාතර ප්‍රදේශයේ. මාතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැලක කොල්ලකෑමේ සිද්ධියක් සිද්ධ වුණානේ. ඔව් මේක නිකම්ම නිකම් කොල්ලකෑමේ සිද්ධියක් බවට පත් වුණේ නැහැ රටක් ඒ සම්බන්ධයෙන් දන්නවා. අවසානයේ ඒක වෙඩි හුවමාරුවක් බවට පත් වුණා. පොලිස් නිලධාරීන් සහ අදාළ කොල්ලකරුවන් අතර ඔව් එතකොට ඒ පොලිසිය එක් නිලධාරියෙක් විරෝධාර විදිහට ඉදිරිපත් වෙච්ච නිලධාරීන්ගෙන් එක් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා තවත් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා මේ වෙනකොටත් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලැබුණින් ඉන්නවා ඔව් එතකොට සිවිල් පුරවැසියන් දෙදෙනෙකුත් තුවාල ලැබුවා එක් සිවිල් පුරවැසියෙක් මේ වෙනකොට ප්‍රතිකාර ලැබුවමින් ඉන්නවා ඔව් තත්ත්වය එහෙමනේ උනේ ඔව් දැන් එතකොට ශ්‍රී ලංකා පොලිසිය බොහෝම ඉක්මනට ක්‍රියාත්මක වෙලා මේ කියන කොල්ලකෑම් පිටුපස ඉන්න කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියක නිරත වුණානේ. ඒ කියන්නේ සිද්ධිය වෙච්ච ගමන් මෙතන ගිහිල්ලා ක්‍රියාත්මක වෙලා ඒ වෙලාවෙත් අවස්ථාව ගත්තා කටි අල්ලගන්න. ඊට පස්සේ විමර්ශන කළා තවත් කරුණු ආරවර කරන් තියෙනවා මේ වෙනකොට. ඔව් මේ වෙනකොට. එතකොට දැන් මේ අල්ලපු කට්ටිය දැන් ඇතුලේ ඉන්නවා. ඔව්. එතකොට මේ ඇතුලේ ඉන්න කට්ටියගේ විස්තරේ සිද්ධ වුණේ එළියේනේ. එතකොට ඇතුලේ ඉන්න මේ කෙනෙක් විස්තරේ කොහොමද කියලා මෙන්න මෙහෙම විස්තර කරනවා බලන්නකෝ. බලමු. ඔය මාතර අර රත්නම්බඩු මංකොල්ලේ සිද්ධිය තියෙන්නේ පොලිසිය එක්කෙනෙක්ව මැරුණේ. ආරගෙන. ඔව් ඔව්. මේ මොකද්ද ඉෂුව එක? මොළ උතර ගලේ මුල්ලේ සංජීව සුජිත් ගුණසේකර ඉන්නවා. හවුද? සුජිත් ගුණසේකර කියලා එකෙක් ඉන්නවනේ. මේ බන්ධනාගාරයේ ඇතුලේ. කවුද? මරණ සමන්ගේ ගෝලේ ගුණසේකර. සුජිත් ගුණසේකර. ඔව්. මෙයයි ජනේ මුල්ලේ සංජීව එකගෙන ඔය එක්කෙනෙක් මරණ වෙන්නේ. අර කුඩු කෝකේන් කෝකේන් කුඩු එකට ඉන්නේ ඇතුලේ. කෝකේන් කුඩු කන්ටේනර් අල්ලලා දුන්නේ ඌ තමයි. ඌ තමයි ඇතුලේ පාතාලේ මෙයවන්නේ. ආරකලව අර මේ කළුසාගරනව ඔක්කොම මෙහෙවන්නේ මූ තමයි. කවුද? ඔය සුජිත් ගුණසේකර. එයා දැන් කොහෙද ඉන්නේ? එයා මැගසින් එකේ. ඔය තාමර ඇවිල්ලා මේ යණිමුනි සංජීවය ගෝලේ ඉන්න. සංජීවට උපදෙස් ඔක්කොම දෙන්නේ අරු තමයි. ඔන්න චාමික පොඩි ඉංගියක් ලැබුණා දැන් මේ ක්‍රියාදාමය කොහොමද සැලසුම් උනේ කියලා. ඒ කියන්නේ මේක ඇතුලේ ඉඳන් තමයි මේ සැලසුම් කරලා තියෙන්නේ. කොහෙද මේ ඇතුලේ මොකක්ද මේ කතාව? පොඩ්ඩක් අහලා බලමුද? හා බලමු. එතකොට මොකද්ද කොස්ගොඩ තාරකයි? කොස්ගොඩ තාරක කියන්නේ මාතාලු කියන්නේ. ඕකේ මංගල කණේ එක තමයි රස්සාව. ඔබේක. ඔතන තමයි ඉෂුව හැදෙන්නේ. ඔතනදී ගණේ මොඩි සංගීත පොඩි ලැසිලා ඉන්නවනේ. පොඩි ලැසියත් එක්ක නින්නේ තාරකලා. දැන් පොඩි ලැසියගේ තේජාව තමයි ගණේ මොල්ල සංගීත ටීම් එකේ තියලා ඉන්නේ. ඔය තාරකලා ඔක්කොම එකයිනේ. ඒකත් ඇන්ලින් වෙන්න මැගසින් මන්දනාගාරේ. ඔන්න කතා. හරිනේ දැන් නේද? ඔව්. එතකොට මේ බන්ධනාගාරවල ඉඳගෙන මේ බන්ධනාගාර වලින් එළියේ යම් යම් අපරාධ ක්‍රියා සංවිධානය වෙනවා ඒවා ක්‍රියාත්මක වෙනවා ඒ තුලින් මහජනතාව පීඩාවට පත් වෙනවා කියන එක මහා අමුතු කාරණාවක් නෙවෙයිනේ. හැබැයි දැන් මේ මාතර සිද්ධියටත් බන්ධනාගාර ඇතුලේ ඉන්න යම් යම් පුද්ගලයෝ සම්බන්ධයි කියලා චෝදනා තියෙනවා. ඔව්. එතකොට ඒවා දැන් ආරක්ෂකාංශවල නීතිය ක්‍රියාත්මක කරන අංශවල පරීක්ෂණ ඇසට යොමු වන කාරණා. ඔව්. එතකොට දැන් අර ඇතුලේ ඉන්න එක්කෙනා අපිට තොරතුරු දෙන එක්කෙනා ඉන්නේ. ඔව්. අන්න එයා තව කතා ටිකක් කියනවා මේ සිද්ධිය කොහොමද වෙන්නේ කියලා. හොඳම කතා ටික කියන උතර තමයි. බලන්න බලන්නකෝ. ආයුධ ඔක්කොම අරන් එන්නේ. ඔය අර ශාලාව කැම්ප් එකේ ගහපු ආයුධ ටික ඔක්කොම ගණන් වල සංයෝගයවනේ තියෙන්නේ. ශාලාව කැම්ප් එක ගිනි ගත්තානේ. ඔව්. ඒ කැම්ප් එක ගිනි ගත්තාන් පස්සේ ඒක නැති වුණ ආයුධ ඔක්කොම මේ ගණන් වල සංයෝගයව තමයි තියෙන්නේ. ඒක දන්නේ කොහොමද? අල්ලන්නේ අපි. අපිට TV 5 චිත්‍ර තියෙනවා. කාගාවද? සංයෝගයව. ගණන් වල සංයෝගය. ආ T26 කියන්නේ T56 ඒවා 26ක්. ඔව් 25ක් විතර තියෙනවා. ඒ ශාලාවේ කැම්ප් එකෙන් එළියට ගිය ආයුධ ටික ඔක්කොම. ශාලාවේ කැම්ප් එක ගිනිගත්තයින් පස්සේ ඒ ආයුධ ටික ඔක්කොම ගණේ මුල්ල සංයෝගව තමයි තියෙන්නේ. අර මේ T25ක් කියේ මේ T කිරිතේ නෙමෙයි හොඳේ. ඒක තමයි 56 ගිනියවි. ආයි පාරක් ඇහුවේ ඒකයි. එයා මාරයි ඔයා. ඉතින් දැන් බලන්න හිතවතුනි මේ තමයි මේ රටේ තත්ත්වය. එතකොට මෙවැනි ආකාරයෙන් සංවිධානාත්මක අපරාධකරුවන් ඊටම කෙටියෙන් කියනවා නම් ගමේ ගොඩේ කතා කරන විදිහට මේ පාතාලේ කෙරුමන්. ඔව්. මේ විදිහට මේ රටේ ආරක්ෂාව තුට්ටුවට මායිම් කරමින් තුට්ටුවට දමමින් බිමටම මෙහෙම කටයුතු කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය නීතිය හා සාමය රකින්න ඉන්නේ. ඔව්. එතකොට මහජනතාවගේ ආරක්ෂාවට ඔවුන් ඉන්නවා. ඔව්. එතකොට අන්න ඔවුන්ගේ තත්ත්වය තව දුරටත් ඉඩට ගන්න ඕන කියන එක. ඒ කියන්නේ ඔවුන්ගේ බලාත්මකභාවය තවත් බලාත්මක කළ යුතුයි කියන තැන ඉඳලා අද FM බැලුම්ගල කතා කරනවා. ඒක කතා කරන්නත් කලින් අර ඇතුළේ ඉඳන් විස්තර දෙන එක කෙනා ඉන්නේ. අන්න එයාගේ අවසාන හඬපටේටත් පොඩ්ඩක් සවන් දීලා ඉමුද? බලමු. බලමු. ඒ කොහොමද එහෙම? ඔයයි කන්ටැක්ට් එකකින් යනවා ඇතුළට. එයා ගාවට. සුජිත් ගුණසේකර අරන් දුන්නා කියලා තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ සුජිත් ගුණසේකර කන්ටැක්ට් එකක්
එනම ඩිරෙක්ට් කැමල සුදුසු මොනසේකර ආවුණ ගමන් ගෙලින් නැගිලා බන්දනාගාරට කතා කරනවා. ඊළඟට කතා කරද්දී ඔක්කොම අදලා දීලා තමයි යන්නේ. මොනවට දහුනේ සුජිත් ගුණසේකරව? සුජිත් ගුණසේකර ඇරස් කරන නාගොඩේගේ ඔව් අර කොකෙන් කන්ටේනරේට ආයි. ඒකේ ඇරස් කරපු ගමන් මේකට කියන සෙට් එන්න මෙයා ළලේ මුල්ලේ සංජීවත් එකනම සෙට් එන්නේ. සෙට් කළා තමයි ළලේ මුල්ලේ සංජීවත් ආවුරු කප යන්නේ. ගන්න. දව් කරනවා මේ දෙන්න එකතු වෙලා. ළලේ මුල්ලේ සංජීවට දැන් සුජිත් ගුණසේකර තමයි ටෝටල්ක් කියලා දෙන්නේ. එයා තමයි උදව් කරන්නේ. ළලේ මුල්ලේ සංජීවගේ සම්බන්ධය මොකද්ද මේ මාතර සිද්ධ වෙච්ච මංකොල්ලට? මේ ඇතුළේ ඉන්නනේ කට්ටියකි. ආමර ඇවිල්ලා මේ ළලේ මුල්ලේ සංජීවේ බෝලෙන්නේ. ඒකේ ආවුරු කප වෙලා තියෙන්නේ මේගොල්ලෝ කියලා කියනවා. මේ ඒවා තියෙන්නේ. අයිඩියාස් ඔක්කොම දීලා තියෙන්නේ මේගොල්ලෝ කියලා කියනවා. ඔන්න චාමික දැන් බොහොම පැහැදිලි මේ මාතර ස්වර්ණාභරණ අලෙවිසලේ මංකොල්ලය බන්ධනාගාරය තුළ ඉඳන් සැකකරුව කරපු සැලසුම් සහගත ක්‍රියාවක් කියන එක. ඒකට විවිධ ආකාරයේ පාතාල නායකයෝ ඒ සගයෝ සම්බන්ධ වෙලා තියෙනවා. ඔව් දැන් එතකොට දැන් ඇත්තටම කියනවා නම් මේගොල්ලන්ගේ නායකකම් බොහොම පොඩි කාලයක් ඇතුළත නැති වෙලා යනවනේ. ඔව්. ඉතින් ඒක රටක් දන්නවා. හැබැයි ඒ කාලය ඇතුළත රටට සිදුවෙන හානිය කතරම්ද කියලා ඔබත් දන්නවා අපිත් දන්නවා. අන්න ඒ නිසා net fm බැලුම්ගල විවිධ අවස්ථාවන් වලදී මේ කියන සංවිධානාත්මක අපරාධකරුවන් එහෙමත් නැත්නම් මර කියන්නේ පාතාලය කියලා අන්න ඒගොල්ලෝ ගැන අනාවරණය කරලා තිබෙනවා. එතකොට අදත් අන්න එවැනි අවධාරණය කිරීමක් කරද්දී අපි මේකෙදී ඉදිරිපත් වුණානේ වීරෝදාර විදිහට මාතර පොලිසිය. මේ වෙච්ච අවස්ථාවෙම 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත මාතර පොලිසියට සිද්ධිය යොමු වෙනවා. ඒ අවස්ථාවේදී ජංගම සේවාවේ නිරත වන නිලධාරීන්, ඒ වගේම පොලිසිය නිලධාරීන් දෙදෙනෙක් එහෙම මෙතනට සහභාගී වෙලා සියලු නිලධාරීන් 5-6 දෙනෙක් එතනට සහභාගී වෙලා ඔවුන් ඉතාම කඩිනමින් මේක වැළැක්වීමට උපරිම ප්‍රියවර ගත්තනේ. ඒ පියවර ගැනීමේදී තමයිනේ ඒ පොලිස් නිලධාරීන්ට බෙඩි වැදුනේ. එතකොට ඔවුන්ගෙන් එක නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ුනේ. තවත් නිලධාරීන් දෙදෙනෙක් මේ වෙනකොට ප්‍රතිකාර ලබන්නේ. සහ සිවිල් වැසියන් දෙදෙනෙකුටත් බෙඩි වැදුනේ. එයින් එක්කෙනෙක් මේ වෙනකොට ප්‍රතිකාර ලබන්නේ. ඉතින් මේ අවස්ථාවේදී චිරන් මේ එක පොලිස් නිලධාරියෙකුට අපිට කතා කරගන්න හැකියාවක් ලැබුණා. අහා මේ තුවාල ඉන්න කෙනෙක්ට. තුවාල වෙලා ඉන්න කෙනෙක්. එතකොට මේ ජංගම පොලිස් රථයේ ගිය ප්‍රියදුරු මහත්මයා. බලන්නකො බලන්න. එතනම මේ අර දිනෝරි මංකොල්ල කරනවා කියලා දැක්කින් දැනුම් දුන්නා. අපි දෙන්න ගියා. ඒ අවස්ථාවේ තමයි මේ මංකොල්ල කරන ඉතින් ඒ දිගෙන්නේ මගේ කපුවට වැදිලා බැදින්නේ. එතකොට ඒ කියන්නේ ඔබතුමා ඒ වෙලාවේ මොබයිල් එකේද රාජකාරී කරේ? ඔව් මොබයිල් එකේ තමයි රාජකාරී හිටියත්. මේ ඇමතුම එනකොට මංකොල්ල කෑම සිද්ධ වෙනවා කියලා ඔබතුමාලා කොයි ප්‍රදේශයේද හිටියේ? මාතර පොලිස් ස්ථානයේ ඒ සිද්ධුව තමයි හිටියේ. නිලධාරීන් කී දෙනෙක් ඔබතුමාලා ඒ මෙහෙයුමට සහභාගී වුණාද මේ මොහොතේ? මොබයිල් එකේ නිලධාරීන් තුන්දෙනෙක් හිටියේ. නිලධාරීන් තුන්දෙනා ඉතින් අවස්ථාවේ තෙන්ද ගියා. එක්කම පොලිස් ස්ථානයේ තනියම නිලධාරීන් දෙන්නෙක් ආවා. ඊට පස්සේ මොකක්ද උනේ එතන මහත්මයා? ඒ අවස්ථාවේ ඉතින් කට්ටියකම එතනට දිව්වා. ඊට පස්සේ අපි ඒ කට්ටියක උතන තමයි කියලා මේ අපි ඇස්සා එතෙන්ට ගියා. ඔව්. ඊට පස්සේ අර මංගොල්ල වරුවන් විසින් ආවිල්ලා ඉතින් වෙඩි ගහලා ඇස්සේ. ඊට පස්සේ අපේ සම්මාත්‍යත් ඉතින් ගහර එල්ල කරා ඒ අවස්ථාවේ. ඇස්සා ළමයිනේ තුවාලුනේ. ඔබතුමා කොතනටද වෙඩි වැදුනේ? මම මේ ධන හිස ගාවෙන් තමයි වෙඩි තියෙන්නේ. මේ වෙනකොට කොහොමද සෞඛ්‍ය තත්ත්වය එතකොට? ආ දැන් මේ හොඳට හැරෙන්න තියෙන අවුලක් නැහැ දැන්. ශාමික දැන් සාමාන්‍යයෙන් පොලිස් හදිසි ඇමතුම් මංශය කිව්වම ජනතාව තුර එතරම් ප්‍රසාදයක් නැහැ. 119 කිව්වම නම්බර් එක බිසි කියලා ගොඩක් වෙලා යනවා එන්න. හැබැයි ඔන්න හොඳ අවස්ථාවක් පොලිසිය ලබා ගත්තා. තොරතුරු ලැබුණ ගමන්ම ක්‍රියාත්මක වුණා. මේ 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 කොල්ල කෑම සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලැබුණේ වනොන්න එකනේ. ඒ කෝල් එක ආපු ගමන්ම ක්‍රියාත්මක වෙලා මර්ධනය කළා. ඔව්. එතකොට අන්න ඒ යන ආකාරය ඒක ඒ සියල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වීම මේ සියල්ල සම්බන්ධයෙන් net fm බැලුම්ගල තාතුව තියෙන්නේ බොහොම ගෞරවණීය ආදරයක්. අනිවාර්යෙන්ම. ඉතින් ඒක අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොලිසියට දිය යුතුයි. ඔවුන් තාම කඩිනමින් ඉදිරිපත් වෙලා සිදු වෙන්න ගිය දැවැන්ත කොල්ලයක් නැවතුණා. ඔව්. ඒක එතනට ඉදිරිපත් වෙච්ච ක්‍රමවේදයන් පිළිබඳව යම් යම් ප්‍රශ්න තිබෙනවා. ඒක අපි පසුවට ප්‍රශ්න කරනවා. එතකොට අර පොලිසියේ වෙඩි වැදුනනේ එක මහත්මයෙක්ට අපිට කතා කරපු. එයා තවත් අදහසක් කිව්වා බලන්නකෝ. මංකොල්ලකාරුවෝ නිකන් එන්නේ නැහැනේ කොහොමත් ඉතින් අනිවාර්යෙන්ම වුණත් අවියුත් තිනවා කියලා ඔබතුමාලා දන්නවනේ. එතකොට ඔබතුමාලා තේ අවියුත් තද ඒ වෙලාවේ. අපේ සාජන් මහත්තයාට රිවෝල්වරයක් තිබ්බා. එච්චරද තිබුණේ ආවිද? ඒක අර අනිත් අර නැතිච්චරලාගේ ඒ කට්ටිය 350ක් කරන් ආවා. ආයි කියන්නේ ආයුධ දෙකයි ඔබතුමාලා ගාව තිබුණේ. ඔව් එහෙමයි. ආයුධ දෙකයි තිබ්බේ. මංකොල්ල කරුව ගාව ආයුධ එක්කිනාට එක ගානේ වගේ තිබුණා නේද? ඔව් ඔව්. එකට එක ඔක්කොම වගේ එකක් තිබ්බා. එතකොට ඔබතුමාට වැදුනේ මොන අවියෙන් කියපු වෙඩි ප්‍රහාරයක්ද? ඒවස්සාවේ මරන්නේ. සුබල් වර්ගෙන් මගේ පිස්තල් එකෙන් වගේ තමයි තිබ්බේ. ඒකෙන් තමයි වැදුනේ. දැන් ඇත්තටම මේ මහජනතාව වෙනුවෙන් නේ ඉදිරිපත් වුණේ ඔබතුමාලා මේ අවස්ථාවට. ඔව්. එතකොට මේ මංකොල්ලේ ජනතාව බේරගෙන ඒ අදාළ ව්‍යාපාරික ස්ථානය බේරගන්න එහෙම ඉදිරිපත් වුණේ ඔබතුමාලා. ඔව් ඔව්. ඔව් එතකොට දැන් මේ මොහොතේ
ඔබතුමාලට වෙල් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. එක නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා. තවත් නිලධාරියෙක් උඩත් වෙඩි වැදුණා නේද? ඔව්, තව නිලධාරියෙක් වෙලේ ඩාටිවල දාන්න ප්‍රතිකාර ලබනවා. පොලිස් නිලධාරියෙක් විදිහට දැන් මොකද්ද ඔබතුමාට මේ වෙලාවේ කියන්න තියෙන්නේ? පොලිස් නිලධාරියන් මහජනතාවගේ දීර්ඝා දේපල ආරක්ෂා කරන්න හිටින්නේ. ඔව්. ඒ නිසා මේ ෆස්ට් ෆයිටින් උන්ට මොන දුන්නා එකයි. මහජනතාවගේ දීර්ඝා දේපල ආරක්ෂා කරන්න දෙන්නේ. ඉතින් පැහැදිලිවම net fm බැලුම්ගල කියන්නේ ඉතාම පැහැදිලිව මාතර පොලිසිය ඒ අවස්ථාවට ඉදිරිපත් වෙලා ඒ කරපු මෙහෙය අනුපමේයයි. ඔව්. ශාමික මේ සිද්ධියෙන් කොස්තබල විරසිංහ මහත්මයා මිය ගියා. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. වැඩිමහල් දිනට අවුරුදු 5යි. ඔහුගේ බාල පුතාට අවුරුදු 3යි වයස. 2007 වසරේ තමයි පොලිසිය රෙක් වෙලා තියෙන්නේ කොස්තබල විරසිංහ මහත්මයා. ඉතින් මං කියන්නේ දැන් මේ ආකාරයට වීරත්වයේ අරගෙන මේ වගේ මහා දෙවන්ත කොල්ලයක් වළක්වන්න පොලිසිය ඉදිරිපත් වුණා. මාතර පොලිසිය ඉදිරිපත් වුණා. මං කියන්නේ මේ අවස්ථාවේ අගය කළ යුතුයි. නිලධාරීන්ගේ නිර්භීතකම. ඔව්. නිර්භීතකම අගය කළ යුතුයි වගේම තවත් යම් අවස්ථාවක් තිබෙනවා නම් යෝජනාවක් විදිහට යම් යම් පාර්ශ්වයන් වල එය පිළිගෙන ඉදිරියට යා යුතුයි ශ්‍රී ලංකා පොලිසියත් අන්න එතකොට මේටත් වඩා ඉතා හොඳින් කඩිනමින් සහ ඉතාමත් වීරත්වයෙන් ඉදිරිපත් වීමේ හැකියාවක් තිබෙනවා විශේෂම ආරක්ෂාකාරීව ආරක්ෂාකාරීව මොකද රටේ ජනතාව ආරක්ෂා කරන්න නම් ඉන්නේ ශ්‍රී ලංකා පොලිසිය මුලින්ම ඔවුන් ආරක්ෂා වෙලා ඉන්න ඕන. එතකොට එතනදි කියනවනේ අර ගමේ ගොඩේ කතාවක් අවදානමට පෙර සූදානමක් තිබිය යුතුයි කියලා. අන්න ඒ தත්ත්වයේ තුල ශ්‍රී ලංකා පොලිසිය අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා යම් අවස්ථාවල යම් මතපසුවීම් වෙනවා. ඒක කාටත් වෙන දෙයක්. ඉතින් මේ අවස්ථාවේදී ඉදිරිපත් වීම ඉතාම වැදගත්යි. ඒකත් එක්ක දැන් අපි කතා කරා මේ සම්බන්ධයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන්ම අහන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයුර සමරකෝන් මහත්මයාට එතුමගේ අදහස මේ තැනකට ප්‍රවිෂ්ඨ වීමේදී ගත යුතු ආරක්ෂිත ක්‍රියාමාර්ග පොලිසිය පැත්තෙන් පොලිසිය අරගෙන තිබෙනවා. ඒ පුහුණුව විධිමත් පුහුණුව පිළිබඳව බලවත් ප්‍රශ්න කිරීමක් තියෙනවා. ඉතින් ඒ CCTV කැමරාවල දක්වපු දර්ශනත් එක්ක මේ අය ආරක්ෂිතව මේ ස්ථානයට ඇතුල් වුණේ. ඒතොර එහෙම ඇතුල් වුණා නම් එහෙම මේ වගේ අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මේ තරම් සරලද කියන එක පිළිබඳව ගැටලු ඇති වෙනවා. ඉතින් මේට වැඩිය මම හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට මේට වැඩිය පුහුණුවක් අවශ්‍යයි මේ සම්බන්ධයෙන් කියන එක පිළිබඳව කතිකාවතක් සමාජයේ තුල සහ දෙපාර්තමේන්තුව තුල නිර්මාණය වෙන්න ඕන එවැනි පුහුණුවීම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙන්න ඕන කියන එක වගේ කරුණු කාරණා පිළිබඳව යම් සාකච්ඡාවකට එළඹීමටත් මෙය පාදක කරගත යුතුයි කියලායි මම විශ්වාස කරන්නේ. අන්න ඒ අදහසක් එනවනේ මේකේ ඉදිරිපත් වෙන ක්‍රමවේදයන් සම්බන්ධව යම් අවස්ථාවන් වලදී යම් යම් ක්‍රමවේදයන් වෙනස් කළ යුතුයි. එතකොට ඒ ක්‍රමවේදයන් වෙනස් කළොත් එහෙම මේටත් වඩා එහා ගිහිල්ලා ලොකු ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කියන කාරණාවනේ එන්නේ. විශේෂම ආරක්ෂාකාරීව. ආරක්ෂාකාරීව කොහොමද ආරක්ෂාව කඩ කරන උදවියගේ උදවියව අත්අඩංගුවට ගැනීම වල නිරත වී යුත්තේ කියලා. එතකොට දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන්ම මේ එල්ල වෙන චෝදනාවත් සම්බන්ධයෙන් එහෙමත් අපි පොඩ්ඩක් ඇහුවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන්. ඔව් තමයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහත්මයා. යම් විචාරකයන් එහෙම පෙන්වා දෙන්නේ විශේෂ අවිසහ උපාය උපක්‍රම මගින් මෙතන ඉදිරිපත් වුණා නම් මේ తත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ කියලා. ඒ తත්වය පිළිබඳ ඒ ඕනම සිද්ධියක් වුණාට පස්සේ එක එක දේවල් කියන්න ඕන තරම් කච්චි ඉන්නවා. ඒ කච්චියට ඒ වගේ ප්‍රායෝගික අවස්ථාවකට මුහුණ දීලා බලන්න ඕන. ඒ ප්‍රායෝගික අවස්ථාව ඒ අපේ නිලධාරීන්ට ඕන තරම් ඒ අවශ්‍ය අවි උපකරණ තිබෙනවා. නමුත් ඒ අවස්ථාවේදී අපේ නිලධාරියේ ජීවිතක්ෂයට පත් වුණා. තව දෙන්නෙකුට තුවාල ලැබුණා. මම ඒකයි කිව්වේ 1864 තරම් ඇතට දිවෙනවා පොලිස් නිලධාරියෙක් මිය ගිය අවස්ථාව. මම ඒ මත මේක සාධාරණීකරණය කරනව නෙවෙයි. නමුත් එවැනි අවදානමක් සහිතව රාජකාරී කරන්නේ. ඒ වගේම මේක ප්‍රායෝගිකව ක්ෂණිකව පොලිස් නිලධාරීන් ඉදිරිපත් වෙන්න සිදු වුණු අවස්ථාවක්. මේ වගේ අවස්ථාවලට පොලිස් නිලධාරීන් දෛනිකව මුහුණ දෙනවා. ඒක පැහැදිලි. ශ්‍රී ලංකා පොලිසියේ මේ කියන අවස්ථාවේ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් net fm බැලුම්ගල සතුව තිබෙන්නේ විශේෂ ගෞරවණීය තත්ත්වයක්. හැබැයි මේට වඩා උපායශීලීව උපක්‍රමිකව මෙය කරගන්න හැකියාව ලැබෙන මට්ටමක් තිබුණා නම් මෙය මේට වඩා වළක්වා ගැනීමක් කරන්න තිබුණා නේද? නෑ, ඕක දෙපැත්තක් තියෙනවානේ. පොලිසිය එතෙන්ට මුලින්ම යන්නේ නැතුව ඒ ආපික සැලසුම් කරමින් ඉඳලා ඒ අපරාධකරුවන් පිරිසකෙනින් පලා ගියා නම් ඔබ අද දවසේ මේ ඒ වගේම වැඩසටහනක් කරලා මගෙන් විමසයි යයි ෂණිකව එතෙන්ට ගියේ නැත්තේ කියලා. දෙපැත්තක් තියෙනවා මේ. සමහර ලාවට මේ පුහුණුව සමහර ලාවට ෂණිකව ක්‍රියාත්මක විය යුතු ආකාරයන් සම්බන්ධයෙන් මේට වඩා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක විය යුතු නේද? පුහුණුව අපි අත්‍තරම් නිලධාරීන්ට පුහුණුව ලබා දෙනවා. නමුත් පුහුණුව කියන එක දවසින් දවස ඒ පුහුණු ක්‍රමවේදයන් වෙනස් විය යුතුයි. ඒ තත්ත්වය පිළිගන්නවා. නමුත් අපි නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා දවසින් දවස. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම්ගල
කොස්ගොඩ තාරක කොටු වූ ජුවලරියේ බිල්ල කියලා net fm බැලුම්ගල facebook පිටුවේ වීඩියෝවක් තිබෙනවා. එතකොට මෙතන තිබෙනවා මොකද්ද වෙලා තියෙන්නේ. එතකොට මේකේ මේ අගතියටපත් වෙච්ච සිවිල් පාර්ශවයන් වල අත්දැකීම් මොකක්ද කියන කාරණා සහ මෙහි සම්පූර්ණ සිදුවීම ඒ වීඩියෝ විදිහට. මේ තමයි ඔඩියෝව. එතකොට මේ අද බැලුම්ගල වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ මේ වගේ සංවිධානාත්මක අපරාධ කරුවන් ඉදිරිපත් වෙලා මේ රටේ තියෙන ආරක්ෂාව වලපල්ලට දමමින් ක්‍රියාත්මක වෙද්දී සිවිල් වැසියන්ට සිදුවෙන අඩන්තේටම් එමටයි ඒ මදිවට දැන් ශ්‍රී ලංකා පොලිසියටත් අවිධික් කරන මට්ටමට මේ පාතාලය එහා ගිහිල්ලා කියනවා කියන කාරණාවත් එක්ක ශ්‍රී ලංකා පොලිසිය තවත් බලාත්මක විය යුතුයි කියන කාරණාවත් එක්ක තමයි අපි අද net fm බැලුම්ගල වැඩසටහනෙන් අනාවරණය කරන්නේ. ඔව් චාමික දැන් මේ මාතර ස්වර්ණාභරණ අඩවිසලේ කොල්ලේ වෙච්ච වෙලාවේ මාතර පොලිසිය නිලධාරින් තමත් විරෝධාර විදිහට ක්‍රියාත්මක වුණානේ. පැහැදිලිවම. හැබැයි ඒ අවස්ථාවේ දොන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. නිලධාරික තුවාල ලැබුවා කීප දෙනෙක්. ඒ වෙලාවේ එක්තරා තරුණේ විරෝධාර ක්‍රියාවක් කළා. මොකද්ද? අර වෙඩි වැදිලා වැටුණු පොලිසිය නිලධාරින්ව ෂණිකව ඉදිරිපත් වෙලා මේ වෙඩි වරුසාව මැද්දේ කිසිම බයක් සැකක් නැතුව ෂණිකව ඉදිරිපත් වෙලා රෝහල් තරංගියා පොලිසිය නිලධාරින්ව ඒ තරුණයා අපි හොයාගත්තා. බලන්නකෝ ඔහුගේ කතා. වෙඩි වැදිච්ච පොලිසිය නිලධාරියෙක්ව උස්සගෙන යනවා දැක්කා අපි කෙනෙක්. එතකොට අපිට තොරතුරු ලැබුණේ ඔයා තමයි මේ අවස්ථාවේ එතනට සහභාගී වුණේ කියලා. මොකද ඒක සත්‍යතාවය. ඇත්තේ මම තමයි බෑන්ඩ් එකට මම තමයි ඉන්නවා දාගන්නේ. සිද්ධිය කියන්නකෝ එදා ඒ වෙච්ච සිද්ධිය. මං මාතර රෝහලට යනවා දෙදේ පාරක්. ඊට පස්සේ ලේනා බලලා ගෙදර දානයක් තියෙනවා. දානෙට බඩු ගන්න ඇවිල්ලා එතන වාහන නවත්තන්න තරක් නැති නිසා තමයි අර සතරඹඩු කඩේ වාහනේ නම පාක් කරන්නේ. ඊට පස්සේ පාක් කරලා මං බඩු අරන් ඇවිල්ලා ආයි ලේනා බලන්න ටයිම් තියෙන නිසා මං ද ඉන්නවා ටිකක් වෙලා. ඉතින් ඊට පස්සේ මං ටිකක් නිදාගත්තා. ඉන්නකොට ඊට පස්සේ තමයි මේ සද්දයක් කහුණා ඔය කියන්නේ මේ කට්ටිය කෑ ගහනවා. කීයේ විතරද්ද වෙලාව? සාමාන්‍යයෙන් 10:10 විතර වගේ ඇති. හරි. ඉඳගෙන හිටිය ඊට පස්සේ මට සද්දයක් ඇහුණා. මම ඊට පස්සේ බැලුවා බලනකොට තේරමල දිව්වා. ඉතින් කොහෙන් ආවේටි සද්දය ඇහුණද කිඳ මන්ද මම දා තේරුනේ නැහැ. ඊට පස්සේ ආයි සද්දයක් ආවා. ඊට පස්සේ මමත් මෙහෙම වෑන් එකේ පහත් වෙලා එතනින් ඩිපට බැස්සා. ඩිපට ගහලා පහත් වෙලා හිටියා. ඒතකොට ඉන්නකොට සාලහන් කෙනෙක් එතනින් වෑන් එක ගාවින් හිටියා. ඇවිල්ලා පහත් වෙලා ඉන්න කියලා එයා අස්සරහට ගියා. ගිහිල්ලා ටික වෙලාවකින් පිටිපස්සේ කෙනෙක් පොලිසිය රාලහන් කෙනෙක් පිටිපස්සේ වැටුණා. ඊට පස්සේ තව කට්ටියක් ඉස්සරහා මට ඒක හරියටම පැහැදිලිව පෙනුන්නේ නැහැ. මොකද ලයිට් එකට කවර් වෙච්ච නිසා. ඉතින් මම එතන පහත් වෙලා හිටියා. ඉඳලිවල්ලා ඊට පස්සේ තමයි මම ගිහිල්ලා අර වැටුණු රාලහන්ව අරගෙන යන්නේ. ඉරාන් නෙවැනි වීරෝදාර තරුණයන් මේ රටට අනිවාර්යෙන්ම අවශ්‍යයිනේ. අනිවාර්යෙන්ම. මොකද මේ යුගයේ අනිවාර්යෙන්ම මේවැනි තරුණයන් අවශ්‍යයි. ඔව්. ඉතින් ඔහුගේ කතාව සෑහෙන දිගයි. බලන්නකෝ ඒ කතාව. ඔබ බේරගත්ත නිලධාරියා ජීවතුන් අතර ඉන්න කෙනෙක්ද නැත්නම් ජීවිතක්ෂණ? ඔව් දැන් දැනට නැහැ. එයා ජීවත් වෙනවා. මොකද එයා දැන් කොළඹ පරිසරයකේ එයා ඉන්නවා. එයා ජීවත් වෙනවා. අර එයා අනිස්තර නබෝයවහමයි එයාලා ගානින් 10ක්වත් ඉස්සර වුණා නම් එයා බේරගන්නද? මට ඉතින් අර අපේ අම්මා පස්සේ සීටී බස් එකකට නැගින්න ගිහිල්ලා ඒ ඩ්‍රයිවර්ගේ තියෙන කරකිරවල සම නිසා තමයි ඇක්සිඩන්ට් වෙන්නේ. බස් එකේ අම්මා නැගින්න ගිහිල්ලා අහසානිස් පැත්ත බලාගෙන බස් එක ඉස්සරහට ගියා. ඉතින් මෙලාවේ තමයි ඉස්සරහට තමේ ගොඩක් දිනෙක බලන්නේ තව කෙනෙක්ට අනතුරක් වුණාම දැක්කේ නෑ වගේ යන්න. අහක් බලාගෙන ඉන්න. අනතුරක් වුණාම දැක්කේ නෑ වගේ අහක බලා යන්න තමයි ගොඩක් අය හුරු වෙලා ඉන්නේ. මොකද බයයි. බයයි. අනිත් කාරණාව තමයි මේ වගේ අවස්ථාවකට කොහොමද බයයි. ඔව් ගිනියාවේ තියෙනවා, වෙඩි වදිනවා, වෙඩි වරුසාවක් මැද්දේ. මොකද බයයිනේ. ඔව්. ඊට පස්සේ ඕකට ගමේ ගොඩේ කියනවනේ අහක යන කුණ්ඩවලෝළු එදා ගන්න ඕනේ නැහැ කියලා. ඔය ඔය කතාවනේ යන්නේ. ඒක හින්දා අහක බලාගෙන යනවයි කියලා කියන්නේ. අපි කියන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවන් වලට ඉදිරිපත් විය හැකි උපක්‍රමශීලී ආකාරයන් වලින් ඉදිරිපත් වෙන්න පුළුවන් නම් යම් මැදිහත් වීමක් කරන්න පුළුවන් නම් ඒ සිද්ධීන් වලක්ව ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි ඒකෙදී අපි මේ net fm බැලුම් ගල විදිහට අපි කියන්නේ මේ අපි තමයි සෑහෙන්න වීරියෝ කතා කරන විදිහට අපිටත් ඕන දෙයක් එහෙම කියලා. එහෙම අර ගමේ ගොඩේ කියන්නේ පම්පෝරි ගහන කතා කියලා. නෑ එහෙම කිසිම ආටෝපයක් ඇති එහෙම බොරු කතා නෙවෙයි අපි සඳහන් කරන්නේ. අපි කියන්නේ උපක්‍රමශීලීව ඒ තරුණයා ඉදිරිපත් වුණා වගේ ඔහුට පුළුවන් අවස්ථාවේ ඔහු ඒ නිලධාරියාව
බේරගෙන රෝහලට අරගෙන යනවා. අපි කියන්නේ අන්න එවැනි අවස්ථාවකින් හෝ ඉදිරිපත් වීමට මහජනතාවගේ කැපවීමක් තිබෙනවා නම් මේ කියන සංවිධානාත්මක අපරාධ මැඩලීම කියන එක පොලිසියට විතරක් කරන්න බැරි නිසා තනියම ඔන්න රටට පුළුවන් ඉදිරියට යන්න. ඔව්. එතකොට දැන් මෙතනද ඉදිරිපත් වෙච්ච තවත් තරුණෙක් හිටියා. ඔව්. එතකොට ඒ තරුණයාත් මෙන්න මෙහෙම අපිට කිව්වා. සාමාන්‍යයෙන් ඉතින් අපි යම් කිසි දෙයක් දැක්කම ෆොටෝ ගහලා වීඩියෝ කරලා මේක නෙවෙයි යුතුකම. ඒ වෙලේ අපිට කරන්න පුළුවන් දේ යන්තම් හරි දෙයක් දැනෙනවා නම් මේ වගේ දෙයක් වෙනයි කියලා කාගේ හරි උදව්වක් හරි අරන් මේකට උදව්වක් කරන්න ඕනේ කියන මේක වෙන්න ඕනේ නේ. දැන් ගොඩක් කට්ටිය දෙයක් වුණාම බලන්නේ වීඩියෝ එකක් කරලා ඒක Facebook එකේ දාන එකයි. මග අරින එකයිනේ. අර පව් විදසමන TV එකේ දැක්ක මිනිස්සේ කෑ ගහන පොඩි කාතේ තියාගෙන හොස්පිටල් එකට දාන TV එකට දාන්න කෙනෙකුත් නැහැ වීඩියෝ කරන. ඒක නෙවෙයිනේ අපේ යුතුකම නේ දැක්කම. කෙනෙක් වතුර ගිලිනව දැක්කහම එයාව බේරගන්න උත්සාහ කරන පිරිසට වඩා ඒක සෙල්ෆියක් අරන් වීඩියෝ කරලා Facebook දාන පිරිස වැඩි කියලා සමාජ මතයක් තියෙනවා. හැබැයි මේ මතය බිඳින්න හොඳ උත්සාහගත පිරිසක් මේ ඉන්නේ. ඔව්. එතකොට මාතර සිද්ධිය රටටම ආදර්ශයක් වෙච්ච සිද්ධියක්. ඔව්. එතකොට ඒ ඉදිරිපත් වීම ශ්‍රී ලංකා පොලිසියේ, එතකොට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ඒ මහජනතාව ඉදිරිපත් වෙච්ච ආකාරය මේ සියල්ල ඉතාමත්ම පැසසුම් සහගතයි. Facebook එකේ සමහරව මරා ගන්නවා දකුණ නුවර එහෙම කියලා. ඔව්. හැබැයි මේ දකුණට විහිළු කරන කට්ටියට හොඳ පාඩමක් මේකෙන්. ඔව් පාඩමක්. එතකොට දැන් හැබැයි දකුණි උදවියත් මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. මෙතනදී කොළඹ උදවියත් මැදිහත් වෙලා තිබෙනවා. අනිවාර්යයෙන්ම. ඔව්. එතකොට මුළු රටක් එක රටක්. අන්න එතන ඉඳලා අපි කිසිම ભેදයක් නැතුව ඉදිරිපත් වෙනවා නම් මෙවැනි සිද්ධීන් සම්බන්ධව ඉතාම පැහැදිලිව අපිට හොඳ ඉලක්කයක් කරා යෑමේ හැකියාවක් තිබෙනවා. ඔව්. එතකොට දැන් අර බස් රථයක කොන්දොස්තරවරයෙකුට, ඒ කියන්නේ පාරේ ගමන් ගත්ත මගී බස් රථයක කොන්දොස්තරවරයෙකුටත් වෙඩි වැදුනානේ. ඔව්. මොකද මේ තියන්නම් වාලේ වෙඩි තැබීමක් නේ කරන්නේ. මොකද පාතාලේ මේ මංකොල්ලකරුවන්ට එහෙම ඉවක් බවක් නැහැ. ඔවුන්ට කිසිම හැඟීමක් නැහැ. මොකද මංකොල්ලකන්නේ ඉන්නේම අනුන්ගේ සල්ලිනේ. අනුන්ගේ ස්වර්ණාභරණනේ. ඉතින් එහෙම අනුන්ගේ දේවල් ගන්න එන්න මේ වගේ හිට පිට නැති උදවියට වෙඩි තියන්නේ කාටද, ඒක වදින්නේ කාටද, මොනවා වෙනවද වැදුනට පස්සේ ඒව අදාළම නැහැනේ. එහෙම අදාළ නැතුව කරපු මේ මහා සාහසික ක්‍රියාවේ බිල්ලකට යන්න ඔන්න මෙන්න හිටපු කෙනෙක් තමයි මේ එක බස් රථයේ කොන්දොස්තර මහත්මේ. ඔව්. එතකොට එතුමගේ බිරිඳ අපි සොයාගත්තා. මාතර ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව. ඔව්. ඇය මෙන්න මෙහෙම අදහසකින් මාතරදී සිද්ධ වෙච්ච මංකොල්ලිය සහ වෙඩි තැබීම එක ඔබතුමියගේ ස්වාමි පුරුෂයා තමයි බස් රථයේ කොන්දොස්තරවරයෙක් විදිහට කටයුතු කරමින් ඉන්න අවස්ථාවක වෙඩි වැදලා තුවාලවලා තිබෙන්නේ. විරිත විදිහට ඔබතුමිය මොකද්ද කියන්නේ? මට කියන්න තියෙන ඉතින් එයා කාඩියේ වැඩ කරද්දි වෙච්ච දෙයක්. ඒකෙන් දැන් අපි තමයි ඒක ගොඩක් අතලම වෙලා තියෙන්නේ. මම බලහතර දෙන්නත් එක්ක. නුඹ දෙන්නට ඉගෙනීමේ කටයුතු තියෙනවා. කලින් දෙන්නට වැඩක් දෙන්නේ. එයා හම්බුගන්න එක තමයි මුළු කවුලක්ම ඉවත් කරන්නේ. ඉතින් මේ කිසිම දෙයකට සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. කාඩියේ වැඩ කරද්දි මේ වෙච්ච දෙයක්. ඉතින් අයි මම දැක්ක ගොඩක් අතලම වෙලා තියෙන්නේ. එයා තාම හොස්පිටල් එකේ. මේ වගේ වැඩ ඉතින් විදිහට නොවනවා නම් ඉතින් ගොඩක් හොඳයි. ගොඩක් අතරණ වෙන පැත්තකින් අතු වගේ අතරණ ජනතාව තමයි ඉතින්. එතකොට දැන් ඔබතුමිය නව නියුන් දරූපතක මවක්. මට දරුවා ලැබිලා පැයකට කමාරකට විතර පස්සේ තමයි මහත්යට මේ දේ වෙලා තියෙන්නේ. මම ඉතින් හරියටම ඉස්සරහ දැනගත්තා මා ටිකට් කපල එන දවස. ඒක නම් දන්නේ. මේ දා ගිහිල්ලා බලලා ඒකට කතා බහ කරන්නේ සුදු. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුංගලා අයිබෝන් ශ්‍රී ලංකා ජාතික රෝහල. හලෝ මහත්තයා, අර මේ මංකොල්ලකාර සෙට් එකක් අර පොලිසිය මහත්තයෙකුට වෙඩි තිබ්බේ මාතරදි. ඔව්. ඔව්, ඒ පොලිසිය මහත්තයාව වෙඩි වැදුනනේ. ඒ මහත්තයාව ගෙනෑව නේද ඔහෙට? ගෙහ ගෙනල්ලා තියෙන්නේ පොලිසිය එක්ක නයි, තාද අම්මා කෙනෙකු දෙන්නේ කියලා තියෙනවා. ආ, කොළඹ ගෙනල්ලා තියෙන්නේ නේද? ඔව් ඔව්. කවුද ගෙනෑවේ? ආ, ගෙන පෙරේද දුන්නේ. වෙඩි වැදුනේ කොච්චර දවස් කලින්ද? එහෙනම් ඉක්මනට ගොහේ මාතරින් තමයි මේ දෙවල තියෙන්නේ. මාතර හොස්පිටල් එකේ. ආ, එහෙ දවස් ගානක් තියාගෙන ඉවල තින්නේ මට පේන්නේ. ආ ආ. ඉතින් මාර ප්‍රශ්නේ මෙතන මේ ඉක්මනට මේ එවන්නේ පෑ මහත්තයා. ඒ මහත්තෝ මේ අපි වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා තින්නේ. ඒ මිනිස්සු ඔය ඉක්මනට කොළඹ ගේන්නේ පෑ නේද මහත්තයා? ඔව් ඔව් ඔව්.
මොකක් හරි උපේක්ෂණයක් හරි මොකක් හරි තියෙන්නේ නැති මේ කරන තමයි ICU එකට දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහෙත් ඔපරේෂන් එකක් තිබිලද? ඒක දැන් මේක දෙවන්නේ නැත්තේ ඒකනේ. ඕ හැබැයි වැඩේ කියන්නේ වෙඩි තියපු දවසේ මේවල තිබුණ නැහැනේ. නෑ නෑ. ඒක ඉතින් තියලා ගින්දලා බලලා මේ කරන්නේ නැති මොනිස් මොකක් හරි ඇතුලේ තියෙන ගන්න බැරි මේකක් තියෙනවද දන්නේ ඒක සින්ද වෙන්නේ නැති මේක දෙවන්නේ නැත්තේ. ඔක තමයි දැන් වැඩේ කියන්නේ මාත්‍ය මේ බලන්නකෝ ඔය ඔය කවුරු හරි ඇමතිලා මන්ත්‍රීලා හරි කවුරු හරි එම බඩේ අමාරුවක් හැදුනත් අරගෙන යනවා මේ මවුන්ට් එලිසබෙත් සිංගප්පූරුවේ දැන් මේ මේ මිනිස්සු නේද මහත්තයා ඔව් ඔව් ඒක තමයි ඒකේ හැටි අපේ ලංකාවේ හැටි ඒක ඉතින් මේ සමාජයේ තිබෙන තත්වය තමයි මේ ලංකාවේ හැටි මේ එතකොට දැන් ඇයි අපි මේ වගේ අදහසක් පල කරේ කියලා ඔබට හිතෙන්නේ නැති. හැබැයි මේ සමාජයේ විශේෂයෙන් පොලිස් නිලධාරීන්ගේම අදහසක් තිබුණා යම් අවස්ථාවන් වලදී ඉදිරිපත් වෙලා මේ වගේ දේශපාලඥයන්ව එහෙම ඒ වගේම වෙනත් පුද්ගලයන්ව එහෙම බලය තිබෙන. පුද්ගලයන්ව එහෙම බොහෝම ඉක්මනට ගේන්න පුළුවන් නම් කොළඹ විශේෂයෙන්ම ඔය මාතර ප්‍රදේශයේ ආශ්‍රිත වුණත් එතකොට කතරගම් ප්‍රදේශයේ ආශ්‍රිත වුණත් එහෙම උදවියව බොහොම ඉක්මනට ගෙනෑවා නම් කොළඹ එතකොට චොපර් එකක් වුණත් ඉක්මනට බස්සලා ඒ කියන්නේ මේ පොඩි දෙයකට වුණත් එහෙම ගේන තත්ත්වයක් තිබෙනවා නම් ඇයි මේ වගේ එඩිතර පොලිස් නිලධාරියෙක්ව එහෙම ගේන්න බැරිද? ඔව් ඒ කියන්නේ ජීවිත පරදුවට තියලා ඉදිරිපත් වෙච්ච කෙනෙක්ව ඇයි කඩිනම් ප්‍රතිකාරයක් කරන්න බැරි? ඒක තමයි අපි පොලිස් නිලධාරීන් සමග එහෙම අදහස් හුවමාරු කරගනිද්දී සාකච්ඡා වෙච්ච කාරණා. අන්න ඒ හින්දා තමයි ඔබට ඒ හඬපට යහන්න දුන්නේ. අද කතා කරන මාතෘකාව පිළිබඳව වීඩියෝව ඔබට බලන්න පුළුවන් කොස්කොඩ තාරක කොටු ජුවලරියේ බිල්ල netfm බැලුම්ගල Facebook පිටුව තියෙනවා ඔබට පුළුවන් නම් එතනට ගිහිල්ලා කොහොමද මේකෙන් සිවිල් පුරවැසියන් පීඩාවට පත්ුනේ කියන කාරණාවත් හොඳටම බලා ගන්න ඒ වගේම අදානාවරණය කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය බලාත්මක විය යුතුයි පැහැදිලිවම මේටත් වඩා කියන කාරණාවත් එක්ක ඔව් දැන් ශාමික මේ මෙහෙයුමේදී අල්ල ගන්නවනේ මේ පාතාල කල්ලි සමාජිකයෙක් මේ මෙහෙයුමට ආපු මේ කොල්ලේට ආපු. ඔව්. ඒ අල්ලගත්ත කෙනා ප්‍රශ්න කරා දීර්ඝ ලෙස පොලිසියෙන්. ඔව් ඒ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුගේ යම් බෑග් එකක් තියෙනවා යම් පාර්සලයක් තිබෙනවා කියලා කැලේට එක්කන් ගිහිල්ලා ඊට පස්සේ එහෙම යම් චෝදනාවක් තිබෙනවා ශ්‍රී ලංකා පොලිසියට. ඔව්. හැබැයි එහෙම චෝදනාවක් තිබුණාට දැන් සිද්ධිය වෙලා තියෙන්නේ එතන ගියාට පස්සේ පොලිසියට පහර දීමක් කිරීමට උත්සාහ කරලා තියෙනවා අද්බෝම් ප්‍රහාරයක්. ඔව් සංගවාතියපු අද්බෝම් එක කරන් එල්ල කරන්න ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ කතා දෙකක් නැහැනේ මොකද මේ අමුවේ මහ දවාලෙම පොලිසියට වෙඩි තියන CCTV දර්ශන පවා තිබෙනවා නම් කැලේට ගියාට පස්සේ මොන දර්ශනද? ඈ එතකොට ඉතින් බෝම්බයක් ගහනවායි කියන එක අහන්න දෙයක් නැහැනේ. එතකොට ඒ අවස්ථාවේදී ඒ කියන පාතාලේ ඔය චාමර කියන පුද්ගලයා ජීවිතක්ෂයටපත් වෙනවා පොලිස් වෙඩි පහරින්. ඉතින් එතනදී ඊට පස්සේ මොකක්ද දන්නවත් කියලා නෙලා තින්නම් රසම කතාව සහ ඉතාම කැතම කතාව එතන තමයි වෙලා තියෙන්නේ. ඔව් මේ රාජ්‍ය නෝන සංවිධාන බිහි වෙලා තියෙනවනේ. එතකොට මේ රාජ්‍ය නෝන සංවිධාන ලංකාවේ මානව හිමිකම් වලට පුදුමාකාර ඇඬිල්ලක් අඬනවායි කියලා සමාජයක් රටක් දන්නවනේ. එතකොට මෙතනදීත් මේ අදාළ පොලිසිය නිලධාරීන්ව ප්‍රශ්න කරලා තිබෙනවා කොහොමද එහෙම අත්තනම් ගොඩගත්තු කෙනෙක්ව මරන්නේ? එයා මුකුත් කරලා නැහනේ. ඕගොල්ලෝ කොහොමද එහෙම කරන්නේ? ඔන්න ඔය වගේව තමයි ඔය NGO නඩේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ මානව හිමිකම් චාමික හැමෝටම පොදුයි. අන්න එතකොට අර වෙඩි වැදිච්ච සිවිල් වැසියන්ටත් ඒ මානව හිමිකම් මේ විදිහටම ක්‍රියාත්මක විය යුතුයිනේ. ඒ කියන්නේ දැන් අර පොලිස් නිලධාරී බිරිඳට මොකද වෙන්නේ? අන්න එතකොට අර මෙවුන් දරුවන් බිහි කරපු කොන්දොස්තරවරයාගේ බිරිඳට මොකද වෙන්නේ? කවුද ඒව බලන්නේ? ඔව්. එතකොට සම්පූර්ණයෙන්ම මේ සිද්ධියට මූලික තේ අරගෙන මේ මර්ධනය කරන්න කටයුතු කරපු මියගිය පොලිස් නිලධාරියාගේ මානව හිමිකම් වලට මොකද වෙන්නේ? කවුරු කතා කරන්නේ ඒ වගේ? කවුරුවත් මේව කතා කරන්නේ නැහැ. මේ සම්පූර්ණම මෙවැනි NGO නඩ මොකක්ද කරන්න කියන එක සම්බන්ධව එදා මෙදා තුරම උනේ වෙන දෙයක්. ඔවුන් මේකේ වංගු ගහනවා කියන එක රටක් දන්නවා. හැබැයි ඒකට යම් අවස්ථාවලට මේ ප්‍රධාන පෙළේ පුද්ගලයෝ අහුවෙලා ඉන්නවා ඔවුන් ඒ පාරේ යමින් ඉන්නවා ඒක රටක් දන්නවා ඉතින් අන්න එතකොට මෙවැනි සිද්ධියක් වෙද්දී අපි කතා කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයුර සමර්කොන් මහත්මයාට මානව හිමිකම් තිබෙන්නේ සමස්ත ජනතාවට. එතකොට එතෙන්දි දැන් ජනප්‍රිය අපේ තිබෙන මානව හිමිකම් සංවිධාන ගොඩක් අවස්ථාවන්වලදී මානව හිමිකම් කියලා හිතන්නේ ඔරුන්ගේ මංකොල්ලකරුවන්ගේ මිනිමරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තමයි මානව හිමිකම් කියලා කියන්නේ. ගොඩක් අවස්ථාවන්වලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය අයගේ මානව අයිතිවාසිකම් පිළිබඳව කතා කරනවා. හැබැයි නිරන්තරයෙන්ම අපරාධකරුවන්ගේ වෙඩි පහරට ඝාතනය වෙන පුද්ගලයින්ගේ ජීවිතවල තිබෙන මානව හිමිකම් පිළිබඳව කතා කරන්නේ නැහැ. යනු දිනාටම
අයිතිවාසිකමක් තිබෙනවා. එහෙම නැති වුණොත් එහෙම අර ඊනියා මානව හිතවාදී සංගම් වලින් සිටින සංගම් අපරාධකරුවන්ගේ පැවැත්ම උදෙසා කටයුතු කරනවා වගේම ඉහළ පොලිස් නිලධාරීනොත් මෙත්තත් මේ අපරාධ මර්ධනය කිරීම සඳහා අවශ්‍යතාවයක් නැහැයි කියන මතය සමස්ත සමාජය තුළ ගොනු වෙන්න පුළුවන්. දැනටමත් දේශපාලඥයින් අපරාධ මර්ධනය කිරීම උදෙසා කිසිදු ආකාරයක හෝ සහයෝගයක් ලබා නොදෙන්නේ කියන මතයකුත් තහවුරු වෙලා තිබෙනවා කියන එක දේශපාලඥයින් විසිනුත් දැනගත යුතු කාරණයක් විදිහටයි මම මේ අවස්ථාවේ මම සඳහන් කරන්නේ. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බලුංගලා මාතර ප්‍රදේශයේ කුද්දා සිදුවෙච්ච වෙඩිතැබීමේදී පොලිස් අධිකාරියෙක් ජීවිතරක්ෂණයටපත් වුණා. ඒ වගේම තවත් පිරිසක් තුවාල ලැබුවා. ඒත් එක්කම මේ පොලිසිය තවදුරටත් බලාත්මක කළ යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් සමාජයේ මතයක් කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒකත් එක තමයි අද බැලුම්ගල කතාබහ දිගැරුණේ. ඔව්. එතකොට දැන් net fm බැලුම්ගල Facebook පිටුවට ගොඩ වුණොත් ඔන්න ඔබට පුළුවනි net fm බැලුම්ගල වීඩියෝව නරඹන්න මේ සම්බන්ධයෙන් අපි දාලා තිබෙන. ඉතින් අන්න ඒකේ මේ කියන සිවිල් ජනතාවගේ අසීරුතාවය හොඳින් ඔබට දැක බලා ගන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට අනිවාර්යයෙන්ම කතා කළ යුතුයිනේ මේ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විමසන්න. ඔව්. ඒකනේ net fm බැලුම්ගල යුතුයකම. ඔව්. මොකද ශ්‍රී ලංකා පොලිසිය මෙතනදී ලොකු වගකීමක් ඉටු කරලා තිබෙනවානේ. ඔව්. ඉතින් අන්න ඒ නිසා අපි කතා කරා නැවතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ අදහස මෙහෙම ඔබට අහන්න දෙනවා. මෙතනට පැමිණි සියලු මංකොල්ලකරුවන් අත දිනියවි තිබෙනවා. ඒක CCTV කැමරා දර්ශනවලින් පවා අපි දකිනවා. පොලිසිය සතුව තින්නේ T56ක් සහ රිවෝල්වරයක්. එතකොට මෙන්න මේ අවිබලයේ තත්ත්වය පවා ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නැංවිය යුතුයි කියලා අදහසක් නැද්ද? දැන් අපරාධකරුවන්ට අදාළ නැහැ. ඒ ඔවුන් කරන අපරාධයේදී ඔවුන් තබන වෙඩිතැබීමේදී සාමාන්‍ය මහජනතාව මිය යනවාද කියන එක. නමුත් අපි පොලිස් නිලධාරීන් විදියට එතෙන්ට LMG එකක් අරන් ගිහිල්ලා පතුරන් 500ක් විතර කපාටම් වටේටම වෙඩි තියන්න බෑ. අපිට ඒ වගේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම මහජනතාව දිහා බලන්න ඕන. මහජනතාවගේ ආරක්ෂාව දිහා බලන්න ඕන. මේ සිදුවී දෙන්නේ තුවාලද ලැබුවා. මහජනතාවගේ ආරක්ෂාව බලන්න. ඒ නිසා අපි සිදුවන හානිය අවම වෙන විදිහට අපි කටයුතු කරන්න ඕන. අපිට බෑ අපරාධකරුවන් කටයුතු කරන ආකාරයට කටයුතු කරන්න. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට අපි රිවෝල්වර් පිස්තෝල වගේ අවි මෙවැනි අපරාධ ස්ථානවලට රැගෙන යන්නේ. අපි සඳහන් කරන්නේ පාතාලයේ ඔය අපරාධකරුවන් වගේ පොලිසිය හැසිරිය යුතුයි කියන කාරණාව නෙවෙයි. හැබැයි මේකත් වඩා උපක්‍රමශීලීව සහ බලාත්මකව එවන් අවස්ථාවකට ඉදිරිපත් වීමේ අවස්ථාවක් පොලිසියට තිබිය යුතුයි නේද? නෑ, උපක්‍රමශීලීව කියන්නේ ඔය නම් පැත්තකට ගිහිල්ලා අර ඈතට වෙලා බලාගෙන ඉන්න එක තමයි. එහෙම නෙවෙයි, සිද්ධියට ගිහිල්ලා මෙන්ලරෙන් හරි එඩිටරව කටයුතු කරලා ජීවිත අවදානමක් නොතක. ඉතින් දැන් අපි ශ්‍රී ලංකා පොලිසියට මේ විදිහට කරුණුකාරණා පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ මේ පොලිසිය විවේචනය කරලා නිතරම පොලිසිය පාගගෙන ඉන්න ඕනයි කියන අදහසේ නෙවෙයිනේ. පැහැදිලිවම net fm බැලුම්ගල විදිහට ශ්‍රී ලංකා පොලිසිය බලාත්මක විය යුතුයි කියන තැන ඉඳගෙන. අන්න ඒ නිසා මේ සම්බන්ධයෙන් යම් හෝ මොහොතක හරි ඉදිලා යම් අවස්ථාවන් වලදී යම් ක්‍රමවේදයන් හැදිලා ඉදිරියට යන්න පුළුවන් වුණොත් අන්න රටේ ජනතාව අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව නැති වෙලා තියෙනවායි කියන කතාව ඇති වෙන මට්ටමකට රටේ ජනතාවගේ ආරක්ෂාව ඇති වෙන මට්ටමට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඔව්, මොකද එහෙම වුණොත් තමයි ශාමික දැන් මේ ආකාරයෙන් මේ නිර්භීත නිලධාරීන් ඉන්නවනේ. ඔව්, මේ වගේ අය තව බිහි වෙන්නේ එහෙම බලාත්මක වුණොත්. මොකද එතකොට තමයි ඒගොල්ලන්ට පොඩි ගැම්මක් අර අපේ කියන්නේ පොඩි ගැම්මක් කියන්නේ එතකොට. ඔව් ඔව්, පොඩි පුහුණුවක් වැඩිපුර ලැබලා එහෙම වුණොත් තමයි මේ ගැම්ම එන්නේ. ඔව්. එතකොට දැන් ඒ ගැම්ම ලබා ගන්න නම් ඊටාම් පැහැදිලිව මේ NGO නඩ එහෙම මේ ඒගොල්ලන්ගේ ගම්ම මේගොල්ලෝ වරන් යන්නේ. ඔව්. හැබැයි අපි කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය නිලධාරි මහත්වරුන්ගේ මේ ගැම්ම තව වැඩි කරන්න ඕන. එහෙම වැඩි කරොත් තමයි මේ සියල්ලට නැවතීමේ තිත තබන මට්ටමට පැමිණෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඔව්. එතකොට දැන් මේ සිද්ධීන් සම්බන්ධයෙන් අපි නිතර කතා කරනවානේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයුර සමරකෝන් මහත්මයාත් එක්ක. ඔව්. එතකොට එතුමා සමගත් අපි කතා කරා මේ තත්ත්වය සම්බන්ධයෙන්. දැන් මෙතෙන්දී සමස්තය විදිහට අපිට එකපාරට කියනගෙන පොලිස් දෙපාර්තමේන්තුවට චෝදනා කරන්න බෑ. පොලිස් දෙපාර්තමේන්තුව යන්නේ ඔවුන්ට තිබෙන සම්පත් මතයි ඔවුනුත් කටයුතු කරන්නේ. ඒතොර අපි දන්නවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ 119 ජංගම රිය සේවයක් ඉතාමත් හොඳින් ස්ථානගත වෙලා නැහැ. එහෙම ස්ථානගත කරන්න බැරි වෙලා තියෙන අපි දන්නවා ඒ අවශ්‍ය රතවාහන ප්‍රමාණවත් පරිදි පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීලා නැහැ. ඒ මංකොල්ලකරුවන් එනලද ආයුධ වගේ නවීන ආයුධ පොලිසියට ලබා දීලා නැහැ.
එතකොට එහෙමනම් මේ සමස්ත වියදමෙන් කියන්නේ අපි ගත්තොත් එහෙම සමස්ත ජාතික ආදායමෙන් වැය කරන ප්‍රමාණය කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුව වගේ මේ ඊට වැඩිය පොලිසිය ශක්තිමත් කරන්න ඕනේ. එතනයි තර්කය තියෙන්නේ. අතෝ මෙතන අපි ගත්තෝ ඒ කියන්නේ මාතර සිද්ධියේදී ගත්තු ප්‍රිකෝෂන්ස් හොඳටම මදිද කියන එක පිළිබඳව මාතර කියන සිද්ධිය එක සිද්ධියක් විදිහට පැත්තකින් තියාගෙන ඒ සිද්ධිය වටා තියෙන ගැටලු වලට පිළිතුරු සපයන්න ඕනේ. එහෙම මදි නම් අපි ඒ අවශ්‍ය කොහොම ලබා දෙන්න ඕන. එහෙම ලබා දීලා තිබුණා නම් ඒක ක්‍රියාත්මකුනේ නැත්නම් මොකද කියන එක පිළිබඳව නැවතත් පසු විපරමක් කරන්න ඕන. ඒකයි වැදගත් වෙන්නේ. ඒ පසු විපරම තුලින් ඉතාම පැහැදිලිව මේක උදාහරණයට අරගෙන ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවායි කියන එක සම්බන්ධව අපි පැහැදිලිවම දන්නවා. net fm බැලුම්ගල විදිහට අපි ප්‍රාර්ථනා කරන්නේ යහපත් රටක්, සාමය පිරුණු රටක්, නීතිය රැකුණු රටක්. අන්න ඒකට වර්ධනය විය යුත්තේ ශ්‍රී ලංකා පොලිසියේ දියුණුව. ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකාරීත්වය. ඒ තුල තමයි සාමාන්‍ය මහජනතාව වන අපි ඔබ රැකෙන්නේ. ඔව්. ඒ රැකෙන සහ ඒ පොලිසියේ දියුණුව අපේක්ෂා කරමින් තමයි අදට බැලුම් වලින් සමගන බලාපොරොත්තු වෙන්නේ. ගිහින් එන්නම් මං චිරාන්. මම චාමික. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම් ගලා.